ඇත්තටම ෆ්ලැට් ජීවිතයක් ගත කරපු කෙනෙක් නම් ඔබ සහ එහෙම කෙනෙක්ගේ මිතුරෙක් නම් මිතුරියක නම් ඥාතියෙක් නම් ඔබ දන්නවා එයත් විඳීම ඇතුලේ සහ සමහරලාට නිර්මාණ ඔස්සේ දන්නවා ෆ්ලැට් එකක ජීවිතයක් ගැන ඇත්තටම ෆ්ලැට් නෑ. ඒක ෆ්ලැට් නෑ තමයි. ෆ්ලැට් නොවන ෆ්ලැට් තමයි. මොකද ඒක හැම තිස්සෙම උස්පත් වීම තියෙනවා. මේ එක තලයක යන එකක් නෙවෙයි. තිලාන් කොහොමද මේ නිර්මාණය දැන් පිටපත කියවලා ඇති සහ ලියන්න කියන්න පුළුවන් මනුස්සයෙකුට එතකොට ඒකේ රහ බර තේරෙනවා ඇති. තිලාන්ගේ පැත්තෙන් මොනවද කියන්න තියෙන එක ගැන? මම පුංචි දෙයක් කියලම් පටන් ගන්නවා. මම ඉපදුනේ පොළොන්නරුවේ. එතකොට පොළොන්නරුවේ ඒ තියෙන ජීවිතෙයි මේ කොළඹ ජීවිතෙයි කියන්නේ දෙකක්. ඇත්තටම කොළඹ කියන්නේ ෆ්ලැට් නොවන ජීවිත තමයි හැමෝගෙම තියෙන්නේ. ෆ්ලැට් එකක් ඇතුලේ විතරක් නෙවෙයි. සෑම ජීවිතයක්ම එහෙමයි. හැබැයි පොළොන්නරුව වගේ ගම්මානයක් ගත්තොත් එහෙම නාගරීකරණේ නොවන පෙදසක් ගත්තොත් එහෙම අපි හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. නාගරීකරණය වෙච්ච මිනිසුන්ට වඩා ෆ්ලැට් එකක කතාවක් කිව්වහම මම ටිකක් ඒ කියන්නේ හොයන්න පටන් ගන්නවා කොහොමද ඒක ඇතුලේ ජීවත් වෙන මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්නේ කියන එක. අපි ෆ්ලැට් එකක් ඇතුලේ ඉන්නවා කියන එක හරිම නිකන් මේ කොටු වෙච්ච ජීවිත. හැබැයි ඒ මිනිස්සුත් හරි සතුටින් ඉන්නවා. ඒ කියන්නේ ජීවිතේ විඳිනවනේ. ඉතින් මොනවා වුණත් ඉතින් ලොකු අභියෝගයක් වුණා ඒ චරිතය. ෆ්ලැට් නෝඩ ෆ්ලැට් චරිතය. ඉතින් එතකොට දෙමළ ඔව් අනිත් හොඳම කාරණේ එයා මේ ජෆ්නා ටැමිල් යාපනයේ ඉපදිච්ච එක්කෙනෙක්. දැන් කොළඹ ඇවිල්ලා කොළඹ ජීවිතයකට හුරු වෙලා ත්‍රිවිල් එකක් පදින ගමන් එයාගේ ජීවිතේ හොයනවා. එයාගේ හීන ගොඩක් තියෙන හීන ගොඩට යන ගමන් තමයි එයා ඉන්නේ. ඉතින් මොකද තිලාන්ගේ නොවන තිලාන්ගේම වන ඒ නම ඒ කියන්නේ ඒ එයා ඒ චරිතේ නම මතකද? ධර්මන් 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 එක පාට අරගෙන මතකයක් තියෙනවනේ.